ජපන් සමත් සභාව. අපි මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීමේ වටේට යන්නේ. පල්ලවත් ඔබතුමා ගැන ඇත්තට ඔබතුමාගේ බිස්නස් ගැන අපි හොයනකොට ඇත්තට අපි ආඩම්බරයි ලංකාවත් ඉන්නවා නම්බර් 1 බිලියන් රුපීස් බිස්නස්මන්ස්. නමුත් ඒකලං වැඩිදුරට බිස්නස් එකෙන් සල්ලි හොයලා තියන්නේ දුප්පත් ජනතාවගේ ETF EPF සල්ලි වල අරගෙන ස්ටොක් මාකට් එකට සෙල්ලම් කරලා තමයි මූ සල්ලි හොයලා තියන්නේ. ඒක තමයි මූ ශක්තිමත් ලංකාවේ ශක්තිමත් බලවේග විදිහට ඇවිල්ලා තියෙන ලංකාවේ ඉන්න බිස්නස් කොමියුනිටි එක අතෝ. ඒකට තාම ඉන්කුවරි එකක් නැහැ. නමුත් ඔබතුමා එහෙම නෙමෙයි. නමුත් ඒකන අපි අගේ කරනවා. නමුත් ඔබතුමා දුන්න උත්තරයෙන් බෙරික් ජොන්සන් හම්බුණා. ඒතුමාගෙන් ආධාර එනවා කියලා කිව්වොත් දැනට බ්‍රෙක්සිට් එකේ එළියට එන්න බැරිම බෙරික් ජොන්සන්ට ලන්ඩන් එකෙන් තක්කාලි වලින් ගහනවා මිනිස්සු. ඒතර මිනිස්සුට එපා වෙලා තියෙන මේ බෙරික් ජොන්සන්. ඉකොනොමි රිසෙෂන් එක තියන්නේ UK එක. ඒතර ඒතුමා කොහමද ඔබතුමාගේ මම බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ උත්තරයක්. ඔබතුමා ව්‍යාපාරික හැටියට අපි ආඩම්බර වෙනවා ඔබතුමා මේ ඉඳලා මේ වගේ දුප්පත් මිනිසුගේ ETF EPF සල්ලි වලින් ස්ටොක් මාකට් එකට දාලා සෙල්ලම් කරලා බිස්නස් එකට ආවනේ. නමුත් ඔබතුමා දෙන උත්තර වලින් මම කොහොමද ලංකාව ණය බෙරගෙන එකට මම මෙයාව හම්බුණා. ඒක හරි. නමුත් ඒතුමාලගෙන් ආධාර ඒතුමාලා මේ රටවල් දැන් රිසෙෂන් එකේ ඉන්නේ. ඔව්. ඒතර කොහොමද ඔබතුමා මේ උත්තරේ දෙන්නේ? ඒකයි මට පස්සේ පැහැදිලි. දැන් ඔබ කියනා වගේ හරියටම හරි. මේ ආර්ථිකයේ තියෙන රිසෙෂන් එකක තමයි. ඒක නිසා තමයි උන් ආයෝජන කරන්න අවස්ථාව හොයන්නේ. මොකද හේතුව ආයෝජන කරන කෙලිම රජය පමණක් නෙමෙයි. මොකද මට මේ වෙලාවට අඳුන්ලා දීලා තියෙනවා මං ඉස්සරහට ඔන්නගේ ලයිස්තුව දෙන්නම්. කීටින් දැන් අපි Google එකේ ගහලා බැලුවොත් කීටින් කියන මෝටර රථ හදන සමාගම වේගවත්ම ලෝක වේගවත්ම හදන සමාගම. ඒකම ස්ටැටෝස් කියන ලෝක වැඩිම කේබල් හදන සමාගම. මේ අය ලංකාවට ඇවිල්ලා තව සමාගමක් තියෙනවා ඉලෙක්ට්‍රොනික බාන නිෂ්පාදනය කරන. මේ වගේ සමාගම් කීපයක් බ්‍රිතාන්‍ය රජය අනුග්‍රහයෙන් මට අඳුරලා දීලා තියෙනවා. එතකොට ඒ අයගේ ආයෝජන තමයි කියන තමයි මේ කතා කරන්නේ. එතකොට බ්‍රිතාන්‍ය රජය දැන් ඕන රටක ව්‍යවසායකින් ඉන්නවා. ඒ ව්‍යවසායකින් තමයි ඇත්තට මේ රටවල් ඇඳගෙන යන්නේ. ඉතින් ඒක නිසා රටක තුල රිසෙෂන් එකක් තියෙනකොට කරන්න ඕන හොඳම වැඩේ තමයි පුළුවන් තරම් ගිහිල්ලා වැඩතලක ආයෝජනය කරන එක. ඉතින් ඒක නිසා තමයි ආයෝජන අවස්ථා ඇත්තටම ඇති වෙන්නේ. ඉතින් ඒ වගේම රසල්කයි. ඒකෙන් ඔබතුමා දැන් මේ වගේ දැන් ඔබතුමා තමයි ඡන්දයට ගොඩක් දේශපාලන ගොඩක් පොරොන්දු දෙනවා. ඔව්. නමුත් ඔබතුමාට කියන්න පුළුවන් දේ ඒකෙන් කී දෙනෙක්ට රස්සාව දෙන්න පුළුවන් අපනයනය කරන ඕන කීයක් විතර අපි ලංකාවට සල්ලි එනවද? ඇත්තටම මම ඒක තමයි කිව්වේ ඍජු විදේශීය ආයෝජන බිලියන 4ක් පමණ මේ වෙනකොට පොරොන්දු වෙලා තියෙනවා. එතකොට දැන් සමහර දේවල් රටේ නායකයා වුණාම එන ඒවා තියෙනවා. නමුත් රටේ නායකයා නොවුණත් එනවා තියෙනවා. ඒ නොවුණා නායක වුණ ගමන් එන්නේ රටේ නායකයා නොවිත් මං කිව්වේ මොකක් හේතුවකින් නොවුණා කියලා. ඒත් දැන් කීටින් වගේ කම්පැනිස් කොහොමද ලංකාවට එනවා? මොකද ඒ අයට මම කතා කරලා තියෙනවා. මොකද ඒ අය මම කොහොමදත් ගෙන්නනවා මේ 16 වෙනිදා පස්සේ ලංකාවට. ඒ ආයෝජන කොහොමදත් එනවා? ඊට අමතරව මම නෙමෙයි නංජනාධිපති වෙන්නේ. මම උත්සාහ කරනවා මගේ ශක්ති මට්ටමේ ඒ පොරොන්දු වුණා. හැබැයි එකම දෙයක් තියෙනවා අපි දැක්ක මේ චන්දිම මන්ත්‍රීතුමා කියනවා අර තෙල් පිරිපහදුව ඒ ආයෝජනය කොච්චර අමාරුද කියලා මේ රටේ යථාර්ථය පවටපත් කරන්න. ඉතින් ඇත්තටම කිව්වොත් තෙල් පිරිපහදුවට බිලියන මං හිතන 3ක් 4ක් ගියත් බොහොම කෙටි කාලයක් ඇතුළත ඒ ආයෝජන අපිට මොකද ලංකාවේ තෙල් අවශ්‍යතාවයෙන් 20%යි පිරිපහදුවෙන් කරන්නේ. 80%ක් අපි පිටරටින් ගෙන්නනවා. ඉතින් අපේ කැපැසිටි එක වැඩි කරගත්තොත් තෙල් පිරිපහදුවක් ආවොත් එක මාසෙට ඩොලර් මිලියන 300කට වැඩි ඉතුරු වෙනවා. එවැනි ව්‍යාපෘතියක්වත් මේ රටේ පැලවෙන්න දෙන්නේ නැහැ. ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. අයි 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 දෙන්නේ හේතුව ඔබත් මමත් දන්නවා ඒක නමුතුෙන් කතා කරන්න ඕනේ රටම දන්නවා මේ එක එක තැන්වලදී ලයින් මිනිස්ට්‍රීස් වලදී මේ කට්ටිය මෙච්චර ඉල්ලනවා අච්චර ඉල්ලනවා ඒක නිසා තමයි යන්නේ නැත්තේ. එතකොට ඒක ඔබතුමා හිතනවා ඒක වෙනස් කරන්න පුළුවන් කියලා. අනිවාර්යයෙන්ම ලයින් මිනිස්ට්‍රී අපිට දැනටත් දැන් සජිත් ප්‍රේමදාසත් කියනවා හොරුට මගේ රජයේ ඉඩ නැහැ කියලා. ඔව්. ගෝඨාභය රාජපක්ෂත් තියනවා. නමුත් කවුරුත් ඒකලා දෙන්නම කවුරු එක්කෙනෙකුත් අයින් කරලා නැහැ. ඒක නිසා තමයි මේ රටවල් එතකොට මාවැනි නායකයෙකුට පුළුවන් වෙන්නේ ඔබතුමාට පුළුවන් වෙන්නේ අන්න ඒක. ඒක නිසා තමයි ඒ රටවල් මාවැනි නායකයෙක්ටද ආයෝජන කරන්න ලෑස්තිලා ඉන්නේ. දැන් කන්දුව ගන්න. චන්දිම මහත්තයාගේ මම අහන්න කැමති දැන් මේ ජනතා ප්‍රශ්නයක් මම මේ අහන්නේ. දැන් ඔබතුමා කිව්වා දැන් සුවඳගම් ලට්ට කොහොමද දේශපාලන බලපෑම් කරේ නඩුවලට. දැන් හැම ආණ්ඩුවම එන්නේ හැමෝටම එක නීතිය කියලා. හැබැයි එහෙම කරනකොට එහෙම කරනකොටත් වැරදි.
එතකොට දැන් අපි ආණ්ඩු වෙනකොට කියන හැමෝටම එක නීතිය වැරදි කරපුවාට දඬුවම් දෙනවා කියලා තමයි දේශපාලඥයෝ එන්නේ. ඒ උඩනේ ඔය අත ගැහිල්ල කරන්නේ. ඒ වගේම දැන් අපි දැක්ක රාජපක්ෂ මහත්තයා කියන හිටපු මහත්තයා එයා තමයි ගෝඨාභය මහත්තයාව අස්කරනේ මොකද අත්අඩංගුවට ගන්න එක නැවැත්තුවේ කියලා. මේ දෙකම වැරදිනේ ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ. එතකොට දැන් ඔබතුමා කොහොමද මෙයා කර එක වැරදි අරය කර එක හරි කියන්නේ? නෑ මම මෙන්න මේකයි. ගෝඨාභය මහත්තයා අත්අඩංගුවට ගන්න එක වැළැක්වුවා කියන එක සොලිසිටර් ජෙනරල්වරයා කියන්නේ නීත්‍යානුකූලව. නෑ නෑ සොලිසිටර් ජෙනරල් මහත්තයා නෙමෙයි කියන්නේ. මේ දේශපාලඥයා කියන රාජපක්ෂ මහත්තයා කියනවා මම තමයි ඒ ලියුම නැවැත්තුවේ යන එක කියලා. එතකොට එයා දේශපාලඥයෙක් හැටියට එයාට ඒ කරන්න අයිතිය තියෙනවා නම් අනිත් දේශපාලඥයාට මොකද අයිතියක් නැත්තේ? ඒ වගේ වරද්දක් කරපු මිනිහෙක් ගැන සාකච්ඡා කරන්න උත්තර දෙන්නද ඒක? ඔව් ඒක තමයි. ඉතාලම පැහැදිලිව කියනවා සොලිසිටර් ජෙනරල් තුමා විජේදාස රාජපක්ෂ මහත්තයා සහ කවුද තිලක් මාරපණ මහත්තයාත් කතා කරා ඉල්ලීමක් කරා මේ ගැන සලකා බලන්න කියලා. හැබැයි ඒ වෙනකොටත් සුවදගම්ලත් මහත්තයා තීරණ අරගෙන ඉවරයි නීතිමය රාමුව තුල. දැන් මෙතන තියෙන්නේ කවර දවසකවත් ඉතිහාසයේ නීතිපති දෙපාර්තමේන්තුව අවුරුදු 165ක් මේ රටේ පැවතිලා තිනවා. දේශපාලඥයෝ ඉදිරියට ගෙනල්ලා ප්‍රශ්න කළා නෑ නීතිපති දෙපොක නීතිපති දෙපාර්තමේන්තුව අද මේ ක්වේසයි ජුඩිෂල් ආයතනයක්. ඒ අය ගෙන්නලා ඇමතිවරුන්වත් එහෙම කළා නෑ. කිසි දවසක ගෙන්නලා මොකද්ද කරන්නේ? මොකද ඒක ඒ ඒ ඒකට ඇඟිලි ගහන්න දේශපාලන අධිකාරියට ඉඩ නැහැ. දේශපාලන අධිකාරියට නියෝගයක් කරන්න පුළුවන් මේ කටයුතු කඩිනම් කරන්න කියලා. එහෙනම් අපිට මේක තේරුම් ගන්න පුළුවන් අවසාන වශයෙන් ඔබතුමාලා කොච්චර දේශපාලඥයෝ විදියට ආවත් මේ නීතිය හැමෝටම එකට ක්‍රියාත්මක කරන්න කියලා දේශපාලඥයන්ට අයිතියක් නැහැ. මිනිස්සු ඒක කරන්න ඕන නිලධාරීනි කියන එක මිනිස්සු නෙමෙයි. ස්වාධීන අධිකරණයක් තියෙන අධිකරණය ස්වාධීන කරලා තියෙන්නේ. නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන කරලා තියෙන්නේ. පොලිසිය ස්වාධීන කරලා තියෙන්නේ. ඇඟිලි ගැහිම් වලින් තොරව නීතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි මම කියන්නේ. ඒ ඇඟිලි ගැහිම් කියන්නේ දේශපාලඥයාට එකතු වෙලා ගෙන්නන්න බෑ. මෙයාට නඩු දාන්න, අරයට නඩු දාන්න. ඒක තමයි අපි කියන්නේ. මේක ස්ලෝ කරන්න, මේක ඉක්මන් කරන්න කියලා. එහෙම බෑ. බෑ. ඒ ඒ ඒ නිසා අපි දේශපාලඥයෝ කොච්චර කිව්වත් මේ නීතිය අපි කරනවා කියලා ඒක දේශපාලඥයාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබතුමාලට කියන්න පුළුවන් අපි ඇඟිලි ගහන එක නෑ. ඇඟිලි ගහන්න බෑ. ඒ වගේම ඒකට තමයි තියෙන්නේ ව්‍යවස්ථාදායක සභාවක් තියෙන්නේ. මම මේ අහන එක පැහැදිලි කරන්න. ඔව්. දැන් මේ මේ රාජපක්ෂ මහත්තයා කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 17 වෙනිදාට ඔක්කොම නිදහස් කරනවා. එතකොට ඒක ඇඟිලි ගැහිමක් නෙමේද? නෑ. එතුමා කියන්නේ ඔක්කොම නිදහස් කරනවා කියලා එතුමා තීන්දුව ගන්න එකක් නෙමෙයි. නෑ. එතුමා කිව්වද ඒ කියන්නේ ඔබතුමාලා මේ එක එක්කෙනා කියන ඒවා අරන් කතා කරන්නේ. එතකොට අපිත් ඒ වයින් ප්‍රශ්න අහන්නේ. ඔබතුමාලා කියන දේ අපිට මේ දේශපාලන කතානේ අහන්නේ. ඔව්. ඒකයි මේ රටේ ප්‍රශ්නේ අපි කියන්නේ. එදිපටින් දේශපාලඥයා කියන්නේ එයා ඇවිල්ලා ලියුම් ටික අරන් ඇවිල්ලා මෙන්න නිදහස් කියලා ගහනවා කියලා නෙමෙයි. කොහොමද එහෙනම් කියන්නේ? පහුවෙන්දා උදේට ආවා. නෑ නෑ පහුවෙන්දා උදේට තීරණය කරනවා කවුරු හරි වැරදි විදියට මේ නඩු දා තිනවා නම් ඒකට කටයුතු කරන්න කියලා. දැන් රටේ පැහැදිලි ව්‍යවස්ථාදායක සභාවක් තියෙනවා. ඔව් පැහැදිලි. ඔබතුමාගේ උත්තරේ රටේ මිනිස්සුන්ටයි තේරෙන්න ඕනේ. මම දැන් යනවා. මිනිස්සුන්ට තේරෙන්න තමයි කිව්වේ. අපි ඇඟිලි ගහන්නේ නෑ. ඔව් ඒක තමයි. ඔව් මම මේ කුමන්ත්‍රණයට යන්නේ ඊළඟට. දැන් අර විවස්ථා කුමන්ත්‍රණයක් ඇති වුණානේ ඔබතුමාලා කතා කරේ විවස්ථා කුමන්ත්‍රණය ගැන. දැන් මේවත් අපි පැහැදිලි කරගන්න ඕනේ. අපි කුමන්ත්‍රණයක් වගේ දැක්ක එදා මිනිස්සු හැසිරෙනකොට දුවනවා, එහෙට දුවනවා, කොළ කෑලි අරන් යනවා, අද එහෙන් එනවා, මෙහෙන් එනවා. එතකොට අපිට කුමන්ත්‍රණයක් වගේ දැනුණා. හැබැයි අපි මේක දකිනවා දැන් ටීවී වල ලෝයර්ස්ලා එනවා මේක මේ 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 කරන ක්‍රියාවලිය එක එක්කෙනා එක එක විදිහට කියනවා. ඒක ලෝය කෙනෙක් කියනවා මේක හරි, මේක අනික් එක්කෙනා වැරදි කියනවා. ජනාධිපති ලෝය නෙමෙයි. එතුමා එතකොට යම් කිසි තීරණයක් ගන්නවා. දැන් මේවා ගත්තට පස්සේ මේක වැරදි කියලා නීතියට ගිහින් ඒක ඔප්පු වෙනවා. එතකොට එහෙම කරාම ඒකේ වැරද්ද පැටවෙන්නේ ඒ ජනාධිපතිටද? එහෙමත් නැත්නම් ඒක සම්බන්ධ කවුරු හරි ඉන්නවද? මේ රටේ මිනිස්සු දැනුවත් කරන්න බැයිද ඔබතුමාලා කාට හරි ඒක කොතනටද වැටෙන්නේ කියලා? ඔබතුමාලා ඕනෙක් කෙනෙක්ට මට මේ රටේ ජනතාවට ඕනෙක් කෙනෙක්ට උත්තර ජනාධිපතිවරයා වැරදි උපදෙස් දුන්නා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරා නම් ඉන්න ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරා කියලා ඔහුට එක මොහොතක්වත් ඒ තනතුරේ ඉන්න අයිතියක් නැහැ. එතකොට අද වෙනකොටත් ඉන්නවනේ එහෙනම්. අනිවාර්යෙන්ම.
ඒක නිසා ඇත්තටම රටක් හැටියට අද මෙතෙන්ට තමයි අපි අද වැටලා තියෙන්නේ. ලැජ්ජයි අපිට. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තියෙන දැන් අපි දැක්කොත් ඩේවිඩ් කැමරන් ඔහු පෙරදුනේ නැහැ මැතිවරණයකින්. බ්‍රෙක්සිට් එක ඔහු හිටගත්ත මතය පෙරදුනහම ඔහු එතනින් එළියට ගියා. නෑ ඒක ඒක අපි මේ කියන්නේ ඒක නීතියේ ප්‍රශ්නයක්. ඔව් දැන් නීතියනොත් හරිනම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒකෙන් තමන්ව පත් වෙන උත්තරීතර නීතිය මේ උල්ලංඝනය කරලා තියෙන්නේ. ඉතින් කොහොමද රාජ්‍ය නායකයෙක් තවදුරටත් ඒ තනතුරේ ඉන්නේ එහෙම කරාට පස්සේ? තමන්ව පත් වූ නීතිය උල්ලංඝනය කරලානේ. මම නම් ඒ විදිහට තමයි තර්ක කරන්නේ. ඇත්තටම සංජීව දැන් ජනාධිපතිවරයා ජනතාව විසින් පත් කරපු ගමන් ඉස්සෙල්ලාම දිවුරුම් දෙනවානේ. ඒ දිවුරුම් දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවේශකාරවරයා හෝ වේශකාරවරයෙක් ඉදිරි. එතකොට ඒ දිවුරුම කියන්නේ මම මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිපදිනවා සහ ඒකට බැඳී සිටිනවා කියන එක. එතකොට ජනාධිපතිවරයා මේක කඩලා තියෙනවා. ඒතර පැහැදිලිව නීතිය ව්‍යවස්ථාවම උල්ලංඝනය කරේ ජනාධිපතිවරයා. ප්‍රශ්න තියෙන්නේ ඒ ව්‍යවස්ථාවෙම අපේ තියෙන දැන් මේ තියෙන ව්‍යවස්ථාවෙම එහෙම නීතිය කඩපු ජනාධිපති කෙනෙකුට මොකද්ද කරන්න තියෙන්නේ? කරන්න තියෙන්නේ ආයපව් පාර්ලිමේන්තුවෙන් දෝෂාභියෝගයක් ගේන්න. දෝෂාභියෝගයට චෝදනා විදිහට ඒ ටික දාන්න. දාලා පාර්ලිමේන්තුවෙන් සම්මත කරන්න. එතකොට දෝෂාභියෝගයක් සම්මත කරන්න මේ පාර්ලිමේන්තුවේ ඇත්ත ප්‍රශ්නේ අර කියපු يعني 3-2 තියෙන්න ඕනේ. ඒක නැද්ද? නැහනේ දැන් සංජීව ප්‍රශ්නේ වෙන්නේ දැන් මට තව එකක් පොඩි එකක් ඡන්ද මට එතනම තව එකක් ක්ලියර් කරගන්න. දැන් ජනාධිපති ලෝයර් කෙනෙක් නෙමෙයි. එතකොට එයා ඔය වගේ තීරණයක් ගද්දී කාගෙන් හරි ලිඛිතව මේක මොකද්ද කෙරිය යුත්තේ කියලා ගන්නව ඇතින්නේ නේ. දැන් වැරදි උපදේශයක් දීලා තිබ්බොත් එයාගේ නීති අංශෙන් අපි කියමු දැන් එයාට නීතිය ගැන අදහස් දෙන්න ඕනේ. ඒක නීතිපති දෙපාර්තමේන්තුවෙන්ද මොකද්ද? ඒ නීතිපති දෙපාර්තමේන්තුවෙන් දුන්න එකක් අනුව නම් කටයුතු කරලා තියෙන්නේ. මේ වගේ ගැටලු තියෙනවා නේද? නෑ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව දීපු එකක් ගන්න අපි දන්නේ නැහැ. නෑ මං අහන්නේ මමත් දන්නේ නැහැ. මම දන්න විදිහට නම් විජේදාස රාජපක්ෂ මහත්තයා තමයි උපදෙස් දීලා තියෙන්නේ. ඔක තමයි ඇත්ත කතාව. කවුරුත් කියන්නේ. මොකද ජනාධිපතිවරයාගේ නිල නීති උපදේශක හිටියේ ෆයිස මුස්තාපා ඇමතුමා. ඔය සිද්ධියට මාසයකට කලින් ෆයිස මුස්තාපා මහතා නිල නීති උපදේශක තනතුරෙන් ඉවත් කරනවා. එතකොට ඒ වකවහන වෙනකොට ෆයිස මුස්තාපා ඇමතිවරයා නෙමෙයි නිල නීති උපදේශක. නොනිල වශයෙන් අර කියපු රාජපක්ෂ මහත්තයා උපදෙස් දුන්නා කියලා කියනවා. මම හරියටම ඔප්පු කරන්න දන්නේ නැහැ. නමුත් කවුරුත් ඒ ජනාධිපතිතුමා වටේ ඉන්නම කියන්නේ ආවලා තමයි කිව්වේ. ආවලාගේ ලනු කාලා තමයි අමාරු යටුනේ කියන්නේ. එතකොට මේ මෙතුමා කියපු එක නිකන් මට දැන් මේ පොඩි මගේ මතකේ ගියා ඔක්තෝබර් 26 වෙනිදා රාත්‍රී අරලීගහ මන්දිරේ. අපි මේක අලුත් අග්‍රාමාත්‍යවරයෙක් පත් කරගෙන පස්සේ අපි සියලුම මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂයේ අරලීගහ මන්දිරයට ගියාම එදා මේ විජේදාස රාජපක්ෂ මහත්මයා තමයි මේ අග්‍රාමාත්‍යවරයාගේ මේ මං හිතන්නේ දකුණු පස වාඩි වෙලා හිටියේ. මට මතකයක් තියෙනවා මේ එතුමා මේ මේක නෑ මෙහෙම පුළුවන් වගේ තර්කයක් දැම්මා වගේ එකක්. ඊට දවස් දෙක තුනකට පස්සේ තමයි අනිත් පැත්තට ගියේ. ඉතින් මට හිතෙනවා මෙතුමා කියන කතාව මේ හරි කිලිවරලා. හරි චන්දන. දැන් ජනාධිපතිවරයාට අනිත් පැත්තෙන් ජනාධිපතිවරයාට පුළුවන්ද මම දැනන් හිටියේ නැහැ මම මේ වෙන කෙනෙක් කියපු හින්දා කරේ කියලා රටේ නායකයට පුළුවන් ද එහෙම වගකීම් මිදෙන්න? එයාට එහෙම කියන්න බෑ. එයාට ඛණ්ඩනය කරන්න බැරි. එයාට එකෙන් ගැලවෙන්න බැරි වගකීමක් එයාට තියෙනවා. ඒක නිසා එයාගේ ක්‍රියාවට එයා වග කියන්න ඕන. එහෙම නැත්නම් එයාට කියන්න බෑ නීතිපති දෙසන් ජනාධිපති කාර්ය කරනවා මේ නීතිඥනත් කරනවා. එහෙම වෙන්න බෑනේ. ජනාධිපතිවරයෙක්ට කෙලින්ම ඔහු වග කියන්න ඕන. ඔහු ගන්න තීරණවල. පල්ලේවත්ත මහත්තයා කියන්නේ නොකියා කියන්නේ මේ රටේ ජනාධිපති කරන එක්කෙනා මේ සියලු අංශවලින් දැනුවත් වෙන්න ඕන කියන එකද මේ? නෑ දැනුවත් වෙන්න ඕන කියන එක නෙමෙයි. අපි හිතුව වැරදි උපදේශයක් දීලා වැරදි තීරණයක් ව්‍යවස්ථාව උල්ලංඝනය කරා කියලා. ඔව්. ඔව් අනිවාර්යෙන් එතන තනතුරේ ඉවත් වෙලා ඒක තමයි වෙන්නේ. නෑ අනික මේ තුමා කියන එකට මම එකඟයි. දැන් එතුමා එවැනි ව්‍යවස්ථාවට අදාළ කාරණා සම්බන්ධව එතන සිද්ධීන් දෙකක් තියෙනවා. එක්කෙනෙක් හිටපු අග්‍රාමාත්‍ය ඒ කියන්නේ අග්‍රාමාත්‍යවරයා අයින් කරලා අලුත් අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීම කියන කාරණය. ඒක මේ නිකම් මේ සරල කාරණයක් නෙවෙයි. ඒක බරපතල කාරණයක්. එතකොට ඒක සහ පාර්ලිමේන්තු විසිරුවා හැරීම මේ 19 වෙනි ව්‍යවස්ථා අනුව හතරමාරට බෑ කියලා දෙද්දි ජනාධිපතිවරයාට මේ පුද්ගලික නීති උපදෙස් අරගෙන කරන්න බෑ. ඒක නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිඛිත උපදෙස් අරගෙන මට මෙහෙම අදහසක් තියෙනවා මේක කරන්න නීති ව්‍යවස්ථා අනුව පුළුවන් ද කියලා එතුමා අරගෙන තියෙන්න ඕන. එහෙම අරගෙන නැත්නම් ඒකත් වැරදි. ඒක තුන්වෙනි වරද්ද වෙනවා. ඒක තමයි මම අහුවේ. ඒ කියන්නේ ඒ දෙක නොකරපු දෙකයි මේ ඒ කියන්නේ අහපු අහන්න තිබුවා කියන දෙකයි ඒ නාහපු එක තුන්වෙනි වරද්ද. බැරිලා නීතිපති දෙපාර්තමේන් අරන් තිබ්බනම් එන නීතිපති වැරදීනේ. හරි. ඒ සාමාන්‍ය පුරවැසියන්ට තියෙන නීතිය නොදැනීම නිදහස කාරණයක් නොවේ කියලා.
හැබැයි මේ ජනාධිපතිතුමාට හෝ තුමියට අපි සෑහෙන ගාණක් වියදම් කරනවා. ඒක තමයි. උපදේශකයෝ එහෙම ඔක්කොම තියාගන්න ඒකට තමයි ඒක වියදම් කරන්නේ. මොකද එහෙම නැතුව ඔහු සියල්ල දැනගෙන ඉන්න ඕනේ නැහැ. ඒ සඳහා අපි රට මේකට වියදම් කරනවා. අර කිව්වේ ගණන් ඒ ගණන් හිලව් වියදම් කරන්නේ මේ වැඩේට තමයි. ඉතින් මේ මරික්කල් මහත්තුමා කිව්වා මේ අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ කියලා. මම මේ පුද්ගලයි මතෙන් මං කිව්වේ. ඒ කියන්නේ පක්ෂ මතය නෙමෙයි. පක්ෂ මතය නෙමෙයි පක්ෂය ඉබන් සාකච්ඡා කරලා නැහැ නේද? හරි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත් කරානේ. එතකොට අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සභාපති. ඔබතුමාලගේ පක්ෂ නායකයා. එතකොට 80 වතාවකට වැඩිය මේක රැස් වෙලා සාකච්ඡා කරලා අනුකමිටු වාර්තා 6කුත් හැදුවා. රටවටේ ගිහිල්ලා ජනතාවගේ අදහසුත් ගත්තා. ඉතින් මේ ගත්තේ සංශෝධනයක් ගේන්න නෙමෙයි. සමස්ත ව්‍යවස්ථාව වෙනස් කරන්න. ඒ කියන්නේ ඒ වැඩපිළිවෙල වැඩක් නැති එකක් කියලා තමයි ඔබතුමාගේ පෞද්ගලික මතය. මට ප්‍රායෝගිකව පේන්නේ ඒක කෙරෙන්නේ නැති වැඩක්. දැන් මේ පාර්ලිමේන්තුව දැන් ඔය ඔබ පාර්ලිමේන්තුව වාර්තාකරු වෙන්නේ හෙට මුදල් පනතක් තියෙනවා. කී දිනක් එනවද කියලා බලන්නකෝ. එතකොට පාර්ලිමේන්තුවට ආයි පාර්ලිමේන්තුව නිසියාකාරව විධිමත් රැස්වීමක් වෙන්නේ නොවැම්බර් මාසේ 16 වෙනිදා පස්සේ. එතනින් පස්සේ මේ පාර්ලිමේන්තුවට ආයු කාලය තියෙන්නේ උපරිම මාස 3මාරයි. හරිද? ඒ මාස 3මාර තුළ පත්වෙන ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම පෙබරවාරි 28 වෙනිදා මධ්‍යම රාත්‍රියට මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. තමාට අවශ්‍ය පරිදි රජයක් ගන්න. මොකද ඒ කියන්නේ ඒ ව්‍යවස්ථා ක්‍රියාවලිය වෙනුවෙන් ඒ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් දරපු මුදල අපරාධයක්. ඒක තමයි ජනතාවගේ මුදල් අපරාධයක් නේ. ඔබතුමාගේ ආණ්ඩුවනේ අපරාධ කළා කියලා. බැරි වුණා. ඉතින් ඔබතුමාලගේ ආන්ටි ඉතින් ඔහොම කියලා හරියන්නේ නැහැ ජනතාවගේ පල්ලි උත්සාහ ගන්න හැම එකම සාර්ථක වෙනවා දැන් ඔබතුමා මේ බලන්නකො හරි හරි පොඩි ජනතාවගේ මට විජේදහර මන්ත්‍රීතුමා එහෙම බෑ මට විජේදහර මන්ත්‍රීතුමාත් සම්බන්ධයි මේ විජේදහර මන්ත්‍රීතුමාත් සම්බන්ධයි මේ වැඩේ කරන්න දෙන්න ඔබ දෙපළටම සම්බන්ධයි උත්තරයක් දෙන්න ඔබ දෙපළටම සම්බන්ධයි මේ ප්‍රශ්නේ අහන විදිහ බලන්නකො ඔබ දෙපළටම සම්බන්ධයි මේ ප්‍රශ්නේ අහන්නේ ඔබ දෙපළටම සම්බන්ධයි නෑ මට ඒ උත්තර දෙන්න අර නෑ කොයි කොටසද කොයි කොටස අර අර අපරාධයක් කියලා මෙතුමා කියන එතකොට දැන මේ මුදල් නාස්ති කරා කියන එක නෙවතුමා කියන්නේ දැන් මම උදාහරණයක් දෙන්නම්කෝ දැන් ඇමතිවරු පිටරට යනවා උදාහරණයකට අධ්‍යාපන චාරිකා කියන වැඩමුළුවලට ගෙනවා කොහෙද එතකොට දැන් ඒවයි ශක්්‍යතා අධ්‍යන වර්තාවක් තියෙනවද ඒකෙන් ගිහින් ඉගෙනගෙන ආපුව මොනවද ඒව ඉම්ප්ලිමන්ට් කරාද එතකොට ඒවයි මේ තියෙනවද මේ සිස්ටම් එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා එතකොට ඔයා මේ එක තැනකට විතර ලඟු කරලා මේ නිකන් මේ එහෙම දාන්න එපා ඇමතිවරු පිටරට යන එක අපි වෙනම කතා කරමු ඒකට අදාළ නැහැ මහජන මුදල් කියන ඔබතුමාට කියන්නේ මේ මන්ත්‍රීතුමා ඔබතුමාට කියන්නේ එහෙමනේ හරි නෑ 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 මම එහෙම කියන්න බෑනේ ඔබතුමා මේ ආණ්ඩුක්‍රම විවස්ථා හේයුම් කමිටුව කැලක් අල්ලගෙන ඒකේ සමස්තය මේ පෙන්වන්න උත්සාහ කරන්න එපා ඔහොම කියන නැ ඔක්කොම කෑලි කෑලි යල්ලන් කරනවා නේද ඔබතුමා කෑලි ඔබතුමා කොහොමත් පොඩි පොඩි කෑලි පෙන්නලා සමස්තය පෙන්වන්න ට්‍රයි කරුදි ඒකට අපිට එකඟ වෙන්න බෑ නෑ විජිත හේරත් මන්ත්‍රීතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ ඔබතුමාලත් නියෝජනය කළා එතකොට මම කියපු කාරණේ මම හිතන්නේ ඔබතුමාත් අනුමත කරයි එතකොට ඔබතුමාලා යෝජනාත් ඉදිරිපත් කළා හැබැයි එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා ඉදිරිපත් කළෙත් නෑ අනිත් හැම පක්ෂයක්ම ඉදිරිපත් කළා එතකොට මේ 80වතාවක් රැස් වෙලා මහජනතාවගේ අදහස් ගන්න කමිටුපත් කරලා රටවටේ ගිහිල්ලා මහා ඇමතිවරු ගෙන්නලා ආණ්ඩුකාරවරු ගෙන්නලා ඒ විතරක් නෙමෙයි විදේශගතවල ඉන්න දෙන්නෙක් ඇතුළු මහාචාර්යවරු ආචාර්යවරු 10 දෙනෙක්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කරලා ඔවුන්ගෙත් අදහස් අරගෙන මේ හදපු මේ ජනතාව මුලා කරලා තියෙන්නේ බලනකොට මේ ඔක්කොම එකතු වෙලා ජනතාව මුලා කරලානේ මේ වගේ පොරොන්දුද ඊළවස්සත් ඔබතුමාලා දෙන්නේ එතකොට ඔබතුමා මේකට එකඟද නැ පළවෙනි කාරණාව තමයි අලුත් ව්‍යවස්ථාවක් හදන්න ඕනේ කියලා අපි කවුරුත් පිළිගන්නවනේ ඒ සඳහා තමයි පාර්ලිමේන්තුව ව්‍යවස්ථා මණ්ඩලය බවට පත් කරේ. පත් කරලා ඊට පස්සේ ක්‍රියාවලියක් ගියා. ඒ ක්‍රියාවලියේ 80වතාවක් එකතු වෙච්ච බව ඇත්ත. ක්‍රියාවලියේ අවසාන උත්තරය ආවේ නැහැ. ව්‍යවස්ථාවක් හැදුන්නේ. එතකොට තමයි අපි දකින්නේ දැන් ඒක අපරාධ නිවේදනයක්. නමුත් ව්‍යවස්ථාවක් හැදිලා එකගතාවේ ආවනම් අපි ඕක දකින්නේ නැහැ. ඇත්තටම ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. ප්‍රායෝගිකව වඩාත්ම හොඳ ක්‍රමය තමයි ආණ්ඩුව පැත්තෙන් ව්‍යවස්ථාවක් හදලා ඉදිරිපත් කරලා ඒකට ඌණපූර්ණය කරලා සංශෝධනය කරන එක. අර ඔහොම සාකච්ඡා කරාට විවිධ අදහස් තියෙන පක්ෂනේ. ඒ නිසා කවදාකවත් එකමතියකට එන්න හරි අමාරු. නමුත් මම දකින්නේ ඒ ක්‍රියාවලියේ සම්පූර්ණ අපතිගයක් කියලා. මොකද ඒකෙන් යම් ගොඩක් දේවල් සාධනීය දේවල් එකතු වුණා. කවදා හරි දවසක අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදද්දී ඒව ප්‍රයෝජනට ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත් මානව මූලික අයිතිවාසිකම් පිළිබඳ වෙනම කමිටුවක් තිබුණා. ඒ කමිටුව මූලික අයිතිවාසිකම් අලුතෙන් හඳුන්වා දුන්නා. ඒකට ඒ පරිච්ඡේදය කවුරුත් විරුද්ධත් නැහැ. හැමෝම එකගයි. ඒක එකගනොවිච්ච ප්‍රශ්නේ තියෙන්නේ ඔය
ජාතික ප්‍රශ්නය සම්බන්ධය සහ විධායක ජනාධිපති ධුරය සම්බන්ධ. ඒක තමයි ටිකක් පරස්පර වුණේ. ඉතින් ඒක නිසා මේක අර අපරාධයක් මේ වියදම කියන එකම හිතන අපි එහෙමම දකින්න ඕනේ නැහැ. මොකද ඒ ව්‍යවස්ථාවේ තියෙන අඩුපාඩු නිසා අපිට රටක් විදිහට විනාශ වෙන ජීවිත දේපල ඒවා ගත්තොත් ඊට වඩා වැඩි. ඒ නිසා යම් වියදමක් වෙච්ච ගැත්ත ඒ වියදම අඩු කරගන්න තුන යම් වියදමක් කියන්නේ කොච්චර වගේද මන්සතුමා? මං හරියට ගණන් නම් දන්නේ නැහැ. මොකද ඒ පාර්ලිමේන්තු ක්‍රියාවලියක් කියන්නේ. ඒකට ඒ වියදමට සරිලන විදිහට ලාභයක් ආවේ නැහැ. ඔක තමයි තියෙන්නේ. නමුත් ඒක අපරාධෙම කියලා කියන එක එහෙම නැහැ. හරි. බොහොම ස්තුතියි. අපි අවසාන වටේට යමු. අවසාන වටේ මුල් අදහස් දැක්වීම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සමාවෙන්න. ඔබතුමාගේ ප්‍රශ්න චන්දිම් වීරක්කොඩි මහත්මයාගේ ප්‍රශ්න ඇසීමේ මගේ ඉතාම කෙටි ප්‍රශ්නයක් තියෙනවා විජිත හේරත් මන්ත්‍රීතුමාගෙන්. දැන් පහුගිය ජනාධිපතිවරණයේදී ඔබතුමාලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා තරඟ කළා තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජයග්‍රහණය කෙරුවේ. මේ මැතිවරණයේ මේ වෙනකන් ඔබතුමාලා වෙන්වෙන්ව ඉල්ලනවා. කිසියම් අවස්ථාවකදී දැන් මේ මනාප දෙවනි මනාපයක් තියෙනවා. ඔබතුමාලාගේ අපේක්ෂකයා දෙවනි මනාපයට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට ඡන්දය දෙන්න කියලා ප්‍රකාශයක් කරාවිද? පළවෙනි එක තමයි ප්‍රශ්නේ භාගයක් වැරදි. ඒක තමයි එක. ඒ කියන්නේ අපි 2015 දී එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකට එකතු වෙලා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දිනවඬ වැඩ කරේ නැහැ. ඒ අපේක්ෂක එකතු වුණේ අපි නැතුව වෙනත් පක්ෂ. අපි හිටියේ සම්පූර්ණ වෙනම. අපි කියපු උදාහරණයක්ත් තිබුණා. අර කඩේ බඩු කඩේ වහන්න මේ කඩෙත් බඩු ෂුවර් නැහැ කියලා. ඒ නිසා අපි එකතු වෙලා මෛත්‍රීපාල මහත්මයව දිනුවේ නැහැ. වක්‍රව අපේ ක්‍රියාවලිය ඇතුලේ මෛත්‍රීපාල මහත්මයාට වාසියක් වුණා. ඒක පාරක් වක්‍රව කරනවාද කියලා මං අහන්නේ. මේ ජනාධිපතිවරට අපි ඉදිරිපත් වෙන්නේ ඉතා පැහැදිලිව වෙන කවුරුවත් දිනවන්න නෙමෙයි. අපි එන්නේ අනුර කුමාර දිසානායක සහෝදරයා දිනවන්න. අපි ජනතාවගේ ඉල්ලා සිටිනවා අනුර සහෝදරයාව දිනවන්න. ඒ දිනවීම කියන්නේ ජනතා විදියට ඔබ දිනවීමක්, ඔබ දින ඔබේ ජයග්‍රහණයක්. ඒ නිසා අපි මේ ඒ ඇවිල්ලා තියෙන්නේ ඒ සඳහා. මෙතෙන්දී මනාපය පිළිබඳව ඇත්තම ගත්තොත් ඒක ජනතාවගේ ඡන්ද අයිතියක්. ඒ නිසා අපි කියන්නේ අනුර දිසානායකට මනාපය දෙන්න, ඡන්දය දෙන්න. ඒතර මනාප 1 2 3 කියලා තියෙනවා ජනාධිපතිවරණයේදී. තමන් කැමති තීරණයක් ගන්න ජනතාවට අයිතියක් තියෙනවා. ඒ ජනතාවගේ අයිතියට අපි බාධා කරන්නේ නැහැ. බලපෑම් කරන්නෙත් නැහැ. බලපෑම් කරන්න කොහොමත් බෑනේ. ඔව්. මරිකා මන්ත්‍රීතුමාගෙන් මට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඔබතුමාලගේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඔව්. දැන් ජනාධිපති අපේක්ෂකතුමා නියෝජන නායකයා. ඔව්. දැන් මේ රටේ තිබිච්ච ප්‍රධාන ප්‍රශ්නේ තමයි පහුගිය රජයේ ජනාධිපතිවරයාගේ අදහස් සහ අගමැතිවරයාගේ අදහස් නොගැලපීම. ඔව්. දැන් අද මේ වන විට වේදිකාවේ කරන කතාවලදී ඇහෙන දෙයක් තියෙනවා. ඔව්. රජසජිත් ප්‍රේමදාස මහත්තයා බොහෝ විට විවේචනය කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගත්ත ප්‍රතිපත්ති තීන්දු. පළවෙනි ප්‍රශ්නේ අගමැති අපේක්ෂකයා කවුද ඔබතුමාලගේ? දැන් තමුන්නාන්සලා ඔබතුමාගේ ප්‍රශ්නේම වැරදි. නෑ මගේ උත්තර දෙන්න බෑ. හරි දෙන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රතිපත්ති විවේචනය කරනවා කියන එක පට්ටපල් අමූලික කෙප්පයක්. හරිද? එහෙනම් ඒ කියන්නේ විවේචනය කරන්නේ නැහැ. පොඩකින්න. විවේචනය කරන්නේ රාජපක්ෂලා කරපු වැරදි සහ අනාගතයේ කරන්න නියමිත වැරදි ටික. හරි ඒකම නෑ මට මේ ප්‍රශ්නේ උත්තර දෙන්න. නෑ මම ඔබතුමාගේ ඒ එකම අපි අපේ ආණ්ඩුව ඇතුලේ යම් යම් වැරදි වෙලා තියෙනවනම් අපි ඒවා සොයන් විවේචනය කරගන්නත් අපි කැමතියි. මොකද අපි ඒකයි කියන්නේ පරිවර්තනයේ ආරම්භම මේ අලුත් යුගයක් කියන එක. ඒකට අලුත් යුගයක් කියන්නේ පරණ කට්ටියට විතරක් බැනලා යන යුගයක් නෙමෙයි. අපිත් සොයන් විවේචන තියෙනවා. අපි විවේචනය කරගන්නවා. එහෙම නැතුව රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ විවේචනය කරනවා කියන එක පට්ට කෙප්පයක්. ඒක ඒ ප්‍රතිපත්ති විවේචනය කරන්නේ නැහැ. පට්ට කෙප්පයක් කියලා කිව්වේ. කවුද ඒක? නැහැ කියලා කිව්වේ. ඔබතුමාලගේ අගමැති අපේක්ෂකයා කවුද? ඒක අපි වෙලාවට නම් කරගන්න. ඔබතුමා මට කියන්නකෝ. තමල් රාජපක්ෂ මහත්තයාගේ අන්තර මොකද්ද? නාමල් රාජපක්ෂ මහත්තයාගේ අන්තර මොකද්ද? මහින්ද මහත්තයා අගමැතිකම දෙනවද කියන්න? අපි පැහැදිලිවම අගමැති කියන්නේ ඒ හතර. නේද පොඩේ මං කියන්න. මොනවද කියන්නේ? මං කියන්නම්. අපි පැහැදිලිව මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිද? නේද පොඩින්. ලොකු අයියා මොකද්ද? ඔය ප්‍රශ්නේ අපේ මල්ලි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා. හැබැයි ඔබතුමාලා රවි කරුණානායක මහත්තයා තියාගන්නවද? ඔබතුමාලා ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා තියාගන්නවද? ඔබතුමා එකක් මතක තියාගන්න. මේ කට්ටිය තියාගන්නවද? ඔබතුමා එකක් මතක තියාගන්න. උත්තර දෙන්න.
උත්තර දෙන්න පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න දැන් මම අහ ප්‍රශ්නෙට ඔබතුමා උත්තර දුන්නා උත්තර පැහැදිලි දුන්නා ඔබතුමා මගේ අරියට තාම පැහැදිලි දුන්නා නාමල් රාජපක්ෂ මහත්තයාගේ තනතුර මොකද්ද කියලා මම ඇහුවා නෑ නෑ අපි මේ මේ අපේ තීන්දු කරමු අපි තීන්දු කළා නෑ අපිට ඔබතුමාලා අගමැති හංගන්නේ ඇයි හරි එතකොට මම අගමැති හංගන්නේ ඇයි එතකොට මම අහනවා අගමැති හංගන්නේ ඇයි මේක ව්‍යවස්ථාව වෙනස් කරලා අතුලේ ප්‍රශ්නේ අර ඇමරිකන් පුරවැසියෙකුට නැවත පාර්ලිමේන්තේ එන්න පුළුවන් කියලා බැසිල් රාජපක්ෂ මහත්තයාවත් කියනවද එහෙම කිසිම එකක් නැහැ. ඉතාලම පැහැදිලි. තමුන්නාසලා ඉතාලම පැහැදිලි. අගමැති අපේක්ෂකය හංගන්නේ ඇයි? වැඩ පිළිවෙල නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා පරාජය කිරීම සඳහා අද රනිල් වික්‍රමසිංහ මහත්තයතුළු කණ්ඩායම ආරම්භ කරලා තියෙනවා වැඩ පිළිවෙල. ආයි හවුලේ පාලන නැහැ හොඳේ. ආයි අමතිකම් දෙන්නේ නැහැ. ආයි ආයි එන්නත් ඕනේ නැහැ. අපි අනිවාර්යයෙන්ම දිනනවා. හවුලේ නෙමෙයි. අද තමුන්නාන්සලගේ ඇතුලේ අවුලක් නැති එක දෙපැත්ත ගැටෙනවා දෙපැත්ත ගැල්ලෙන් දාලා දැම්ම තමයි වැරදි ඔක්කොම අපිට පැටවලා රස්සාවල් දුන්න ටික ඔක්කොම ගාල්ලට කිව්වා රස්සාවල් අපි සුසුකම් දෙන මිනිස්සුන්ට දීලා තියෙනවා සුසුකම් මිනිස්සුන්ට මිනිස්සුන්ට අපි රස්සාවල් දීලා තියෙනවා අපි නිකන් ඉඳලා නැහැ ඔබතුමා හැබැයි බැදවනේ මම දන්නෝනේ ඒක තමයි දෙය අපි රස්සාවල් දීපේ වැරදි බඳවනකොට ආණ්ඩු හොඳයි රස්සාවල් දීපේ නෑ 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 අපි දන්නේ නෑ වැරද්ද නම් වැරදි මහින්ද මහත් එක වැරද්ද නම් වැරදි අපි මේ පැත්තට හැබැයි දැන් මම දැන් මනාප ගන්න බැරි හින්දා මේ පැත්තට ගිහිල්ලා දැන් මහින්ද මහත් එකට යනවා මොන කරන්නද ඒකට අපි මේ මෙතුමා මේ මොකද්ද කතා කරන්නේ මොකද්ද මේ අපිට ඉන්න ලැජ්ජයි තමුන්නාසලගේ එක පැත්තේ ඉන්න නැතුව එක පැත්තේ ඉන්න නැතුව එකට ඉන්න බැරුව දෙන්න කතා කරගන්න බැරුව ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා අමුනාස්ලා කවද්ද බලයට එන්නේ බලයට එන්නේ කොහමද අපි බලයට ඉන්න දවසක රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්න තැනකට මිනිස්සු ඡන්දය දෙන්නේ නැත එතුමා කට අරලා කියන්න පුළුවන් නම් කවුද අගමැති අපේක්ෂකයා කවුද කවුද අගමැති අපේක්ෂකයා අගමැති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රසිද්ධියේ ඔබතුමාට අද අකේ විරාජ් මහත්තයා කියන්නේ මොකක්ද අගමැති කවුද රනිල් දැනට අගමැති රනිල් සජිත් ප්‍රේමදාස මහත්තයා පරද්දන්නේ අගමැති ඒකෙන්ද කලබල එක පවුලකට දෙන්නේ නැහැ නෑ නෑ එක පවුලක් නැහැ මන්නේ තියෙන් හයක් එක පවුලේ දාන්නේ නැහැ හොඳේ එක පවුල නෙමෙයි යාළුවෝ ටික එකතු වෙලා මේක පවුලක් යාළුවෝ ටික එකතු වෙලා මොන හොරකම කරත් දැන් ඊළඟ රවි කොණ්ඩ නායකයි ගේනවද අදිරෝ රණතුංගයි ගේනවද රෝහිත් තමුන්නාසලා මොන වැරදි කරාවත් මොන වැරදි කරත් යාළුවෝ ටික ගේනවා රට පාලනය කරන්නේ ඔබතුමාට මොකද්ද උනේ මම ප්‍රශ්න ඔබතුමාට මොකද්ද උනේ ප්‍රශ්න අහන්න ඔබතුමාට මොකද්ද උනේ ඔබතුමා දැන් බැසිල් රාජපක්ෂ මහත්තයාව ගේන්නේ නැහැ කියලා කිව්වා කොල්ලෝ ප්‍රශ්නයක් කියලා ඉඳ මම මේ අපහාස කරන්නේ හරි හරි ඔබතුමාට මොකද්ද උනේ මෙතුමා කෑ ගන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගේන්නේ නැහැ කියන එක කටාරිලා කියන්න බැරි මන්ත්‍රීතුමා ඔබතුමා දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි අගමැති කියලා එහෙම ආණ්ඩුවක් මේ රටේ ඉදිරියට බිහි වෙන්නේ නැහැ හරි හරි අපි අවසාන වටේට යමු මතක තියාගන්න ඔබතුමා අවසාන වටේට යමු අද බය ඉන්නේ මේ මාන්දුවක් බිහි වෙන්නේ නැහැ හරි එකක් බිහි වෙන්නේ නැහැ හොඳයි අද මෙයා කියනවා හරි අවසාන කරමු රවි කරුණායක ගේන්නේ නැද්ද අර්ජුන රණතුංග ගේන්නේ නැද්ද ඔබතුමා අමුනාසල ඔක්කොම ටික ගේනවා රාජපක්ෂ ඔක්කොම ටික ගේනවා මාත්‍යා පාර්ලිමේන්තු මේ ගේන්නේ නැහැ කියපේක බරපතල අවුලක් හොඳයි හරි හොඳයි බලාගෙන ඒ අවුල අපි බේර ගන්න හරි ඔබතුමා පුළුවන් නම් රනිල් වික්‍රමසිංහ ගේන්නේ නැහැ කියන්නේ හරි හොඳයි අද හොඳයි ඒ කියන්නේ වෙන දේ දන්නවා ගේන්නේ නැහැ කියලා කිව්වා වෙන දේ දන්නවා වෙන දේ දන්නවා රටම දැක්කා රනිල් ළඟමැති හොඳයි අපේක්ෂකයා අගමැති වෙන්නේ කවුද අපි අපි අවසාන අවස්ථාවට යමු අවසාන අවස්ථාව ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්න දෙදස් 15ට කලින් මේ රටේ ඒකාධිපති දූෂිත පවුල් පාලනයක් තිබුණා. ඒ පවුල් පාලනය පරාද කිරීම සඳහා තමයි 2015 මේ රටේ බහුතරයක් ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති කරේ. නමුත් ඒ 2015 ජනතාවගේ අපේක්ෂාවන් ඇත්තටම පහුගිය අවුරුදු 4 මාර ඉටුුනේ නැහැ. දූෂණය නාස්තිය වංචාව නැති කරනවා කිව්වට ඒ කිසිවක් සිද්ධු වුණේ නැහැ. ආර්ථිකය ශක්තිමත් කරනවා කිව්වා ඒ කිසිවක් සිද්ධු වුණේ නැහැ. ඒ නිසා ඇත්තටම ගත්තොත් 2015 ඒ ජනවරමට සාධාරණ ඉටු කරන්න මෛත්‍රී රනිල් පාලනය අසමත් වුණා. ඒ අසමත් වෙච්ච ජනතාව අද මේ දෙගොල්ලන්ගෙම ඒ தત્ත්වය මොකද්ද කියලා හොඳට තේරුම් අරන් ඉන්නවා. ඒ නිසා අද මේ රටේ සාතිසය බහුතරයක් මේ පක්ෂ දෙකේම
භාවිතාව දැකලා තියෙනවා. ඒ නිසා මේ පක්ෂ දෙකම එපා කියන තත්ත්වයට දැන් ඇවිල්ලා තියෙනවා. සෝ අපි ඉතා පැහැදිලිව මේ රටේ ජනතාවගේ ඉල්ලා සිටින්නේ අවුරුදු 71ක් පුරාවට ඔබලා UNP ආණ්ඩුවල අත්විඳා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවල අත්විඳා. නමුත් ඒ දෙකෙන්ම තමයි මේ රටේ ආර්ථිකය, මේ රටේ දේශපාලනය මේ අරාජික අස්ථාවර තත්ත්වයට පත් කරේ. සෝ දැන් අපි මෙතනින් වෙනස් වෙන්න ඕනේ, නිවැරදි පාරකට යන්න ඕනේ. ඉතින් නිවැරදි පාරට යන්න අපි රටක් විදිහට අලුත්ෙන් හිතන්න, අලුත්ෙන් වැඩ කරන්න පුරුදු වෙන්න. ඇත්තටම ගත්තොත් අපේ ලංකාව හරියට මුහුද මැද අතරමං වෙච්ච නෞකාවක් වගේ. ඒ නෞකාව කොයි දිශාවටද ගමන් කරන්න කියලා හොයාගන්න බැහැ. ඒ නෞකාව හරි පැත්තට ගමන් කරවීම සඳහා කප්පිත්තෙක් නැහැ. ඒ ආපු කප්පිත්ත ඔක්කොම නැව මහමුදට ගිහිල්ලා අතෑරියා. ඒ නිසා දැන් රටට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ලාංකීය දූපත නිවැරදි දිශාවට මෙහෙවන, ඒ දිශාවට ඒ පදවගෙන යන කප්පිත්තෙක් සහ ඒ දිශාව පෙන්නුම් කරන ලකුණක්. ඉතින් ඒ ලකුණ තියෙනවා මාලිමාව ලකුණ. ඒක තමයි හරි දිශාව පෙන්නන ලකුණ, රටට වග කියන, ජාතියට මග කියන ලකුණ මාලිමාව ලකුණ. ඒ නැවට අවශ්‍ය කරන කප්පිත්තා නියම දිශාවට නැව ගෙනියන්න පුළුවන් කපිතාන්වරයා අනුර දිසානායක සහෝදරයා. අපි රටේ ඔබෙන් ඉල්ලා සිටිනවා මෙදා සැරේ නැව නියම දිශාවට ගෙනියන්න, හරි දිශාවට ගෙනියන්න, අලුත් තීන්දුවක් ගන්න. 16 වෙනිදා යන්න චන්දපුරට, ඡන්ද පත්‍රිකාව අඩි දෙකයි අඟල් දෙකක් දිගයි. ඒකේ උඩ බලන්නත් එපා, යට බලන්නත් එපා, මැද හරියට බලන්න. 12 වෙනියට තියෙනවා අනුර කුමාර දිසානායක, ඒ ඉදිරියෙන් තියෙනවා මාලිමාව ලකුණේ. ඒ ඉදිරියෙන් කතරයක් ගහලා මේ රට වෙනස් කරන්න, අලුත් කරන්න, අලුත් නිවැරදි මාවතට මේ රට ගෙනියන්න 16 වෙනිදා අනුර දිසානායක සහෝදරයා ඉදිරියේ මාලිමාව ලකුණ ඉදිරියේ ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න ඔබට ශක්තිය ධෛර්යය අපි ප්‍රාර්ථනා කරමු. එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර්මෙන්. මේ ඉස්සෙල්ලා අදහස් දැක්වීමේ අවස්ථාවකදී චන්දන ඔබ කිව්වා දැන් ජනතාව හුරේ දානවා, විසිල් දානවා, ඡන්දෙත් දානවා කියලා. හැබැයි ජනතාව රජ වෙන්නේ නැහැ කියලා. දැන් මේ ඉන්නේ ජනතාව රජ කරන වාරිය. හුරේ දාන, විසිල් දාන, ඡන්දෙ දාන්න, කැන්වසින් යන්න සාමාන්‍ය පීඩිත පන්තියේ ජනතාව රජ කරන යුගයක් තමයි. ඒ පීඩිත පන්තියෙන්ම මතුවෙච්ච නායකයෙක් හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇවිල්ලා කරන පළවෙනි පරිවර්තනය. මුල්ලමාවිය අධ්‍යාපනයෙන් පටන් ගත්තාම කොටස් 16ක අපේ වැඩපිළිවෙල ලබන 31 වෙනිදා එළි දක්වනවා. අධ්‍යාපනයට අපි විශාල ප්‍රමුඛතාවයක් ලබා දීලා විශ්වවිද්‍යාල ප්‍රවේශයට 1-3 ප්‍රමාණය වැඩි කරලා 13 වසරක අධ්‍යාපනය දැන් අනුමත මේ ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒකම තරුණ තරුණයන්ගේ වෘත්තීය සුදුසුකම් වලට, වෘත්තීය නිපුණතාවයන්ට නිසි වෙළඳපොළ ආර්ථිකයක් තුළට යමු වෙන්න පුළුවන් අධ්‍යාපන රටාවක් වෘත්තීය අධ්‍යාපනය හරහා හඳුන්වලා දීලා ඒකට විශාල මට්ටමේ ආයෝජනයක්, විශේෂයෙන්ම තාක්ෂණික ගම්මාන ඇති කරන වැඩසටහනකුත් මේකේ ක්‍රියාත්මක වුණා. එතනින් පස්සේ තරුණ විදාගනධාරියෙක් විදිහට ඔහු පුද්ගලික අංශයට ආවහම ඔහුට විශාල බදු බරක් තියෙනවා. ඒ නිසා ඒ බදු බර පාලනය කරන විදිහත් අපි මේ වැඩසටහන ඇතුළ තියෙනවා. ඔහු විධායක මට්ටමේ රැකියාවකට ආවයින් පස්සේ ඔහුගේ ඊළඟ ආසාව තමයි ගියත් දොරක් හදාගන්න. එතකොට පේයි ටැක්ස් එකිනුත් ගෙවනවා, බැංක් ලෝන් එකිනුත් ආණ්ඩුවට ගෙවනවා. ඉතින් ඒ නිසා බැංක් ලෝන් එකෙන් ගෙවන ගානට රිටර්න් එකක් යම් කිසි පර්සන්ටේජ් රිටර්න් එකක් ලබා දෙන වැඩසටහනකුත් මේකිනවා. ඒ එක්කම කෘෂිකාර්මික ප්‍රතිපත්තිය, ධීවර ප්‍රතිපත්තිය, ආර්ථික ප්‍රතිපත්තිය මේක අපි විවෘත ආර්ථිකය තුළම රැඳෙන්නේ නැතුව සමාජ සුභසාධන ආර්ථිකයක් බවට පරිවර්තනය කරමින් හොරකම, වංචාව, දූෂණය කියන එකට අනිවාර්යයෙන්ම තිත තියන්න වෙනවා කියන එක අපි ඉතා පැහැදිලිව කියන්න පුළුවන්. මොකද හේතුව සජිත් ප්‍රේමදාස මැතිතුමා කියලා කියන්නේ හොරෙක්, වංචාකාරයෙක්, දූෂිතයෙක්, ලේපිපාසිතයෙක් වෙලත් නැහැ, එහෙම වෙන්න බවට චෝදනාත් නැහැ. ඒ නිසා එවැනි නායකයෙක් එක වැඩ කරනකොට කණ්ඩායමටත් එහෙම වැඩ කරන්න වෙනවා. ඒ බව මේ ටික කාලය තුළ එතුමා එක වැඩ කරන කණ්ඩායම හැටියට අපිටත් දැනෙලා තියෙනවා. අපිටත් එහෙම වැඩ කරන්න වෙන බව තියෙනවා. ඉලක්කවලට වැඩ කරන්න අනිවාර්යයෙන්ම සිදු වෙන බව තියෙනවා. ඒ එක්කම ඉලක්කවලට වැඩ කරන්න බැරි අදක්ෂ දුර්වලයන් හැලෙන බවත් අපිට තේරෙනවා. ඉතින් ඒ නිසා එවැනි අලුත් වැඩපිළිවෙලක් ගෙනල්ලා මේ ව්‍යාපාරික ජුන්ටාවක් රජ කරවන, පවුලක් රජ කරවන ආණ්ඩුවක් වෙනුවට පීඩිත පන්තියේ පොඩි මිනිස්සුන්ට ලැබිය යුතු නිසි තැන සහ සමාජයේ ඊළඟ පරම්පරාවේ ඔවුන්ගේ දරු පරම්පරට සම තැන ලබා දෙන්නත්
අවශ්‍ය මූලික අත්තිවාරම මේ අවුරුදු පහේ දාලා ඊළඟ අවුරුදු පහේදී ඒකේ ප්‍රතිඵලාවත් ලබා දෙනවා. ඒ නිසා අපි ඉල්ලන්න කැමති අපි එවැනි දිනු නිදහස ලබා දුණු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගමින් සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණය කරන ආකාරය තමයි ඔය කිව්වේ. ඒ වැඩපිළිවෙල තමයි පෙන්වන්නේ. ඒක අපි ඉදිරිපත් කරන 31 වෙනිදා. හැබැයි අපි ප්‍රතිපක්ෂයෙන් දැනගන්න කැමති එතුමන්ලා වග කියනවද හොඳ කණ්ඩායමක් ඉන්නවාය කියනවා. එතුමන්ලාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මාළ කඩාපු කට්ටිය ඉන්නවා. කැරම් බෝඩ් වලින් ගහපු කට්ටිය ඉන්නවා. හරිද? ක්‍රීඩා භාණ්ඩ වලින් ගහපු කට්ටිය. මේගොල්ලන් හලලනවා නම් අපිට තේරුම් ගන්න පුළුවන් ඒක ඇත්ත කිලිවරලා. ඒ නිසා අපි කියන්න කැමති අපිට සහතිකයක් දෙනවද නැවත මේ රටේ සුදුවැන් යුගයක් ඇති වෙන්නේ නැහැ කියලා. මාධ්‍යවේදීන් මැරෙන්නේ නැහැ කියලා සහතිකයක් දෙනවද? රතුපස්සල වගේ වෙඩි තියලා මරන්නේ නැහැ කියලා ඉවරලා. රොෂෙන් චානකල වගේ උද්ඝෝෂණ මර්ධනය කරලා වෙඩි තියලා මරලා මර්ධනය කරන්නේ නැහැ කියලා සහතිකයක් දෙයිද කියලා අපි බලාපොරොත්තු වෙන. එහෙමනම් ඒ ප්‍රතිපත්ති පිළිබඳව අවුන්කම් දැනට අපි සූදානම් බව ප්‍රකාශ කරන්න කැමතියි. ජාතික සංවර්ධන පෙරමුණ නියෝජනය කරමින් ජාතික සංවර්ධන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති ධුර අපේක්ෂක රොහාන් පල්ලේවත්තමැතිතුමා මම ගම්පහ උරුතට කියන ගමේ මේ ගමේ එක්තරා කාන්තාවක් වැඩට යන්නේ ගම්පහ දුම්රිය පොලෙන් දුම්රියට නැගලා ඇය හවසට වැඩට එන්නේ අපව කුටුවෙන් ගම්පහ දුම්රිය තමයි අපව වෙන්නේ මේ කාන්තාව එක දවසක් තම රාජකාරී ඉවර කරලා කෝච්චියට පොඩ්ඩක් පරක්කු වෙලා දුවගෙන එනවා කොටුව ස්ටේෂන් එකට ඒ ඇවිල්ලා දන්නවනේ ඔෆිස් වලට කොහොමද අපේ දුම්රිය වල තත්ත්වය කියලා බොහොම අමාරුවෙන් කොහොම හරි මැදිරියකට රිංග ගන්නවා ඊට පස්සේ මේ කෝච්චිය ඒ ස්ටේෂන් එකෙන් ඉදිරියට අද්දනවා ඇද්දුහම ධාරානිපාත වර්ෂාවක් මිනිස්සුර ෂටර ටික වහනවා දුම්රිය මේ කාන්තාව ඒ දුම්රිය තුල ඔක්සිජන් නැතුව මිය යනවා මේ මගේ ගමේ සිද්ධියක් මේ මාස කිහිපයකට උන කලින් උන සිද්ධියක් ඉතින් මේ අවුරුදු 71කට පස්සේ මේ අපේ රටේ ගමනාගමනය සමහර රෝහල් වලට ගියම අපි දකිනවා ලෙඩ්ඩු ඇඳ උඩ මත පමණක් නෙමෙයි ඇඳවල යටත් තියෙනවා සමහර විට පාර යන සුනකෝ ඇවිල්ලා ඒ ලෙඩ්ඩු ගාව බුදිරෑ යනකොට මේ අපේ සෞඛ්‍ය තත්ත්වය ලංකාව ඉපදෙන දරුවෙකුට පාසලක් නැහැ අවුරුදු 71ක් තිස්සේ කොතෙන්ටද මේ රට ගෙනහිලා තියෙන්නේ ඒක නිසා අපි රටේ ජනතාව හැටියට අපි බුද්ධිමත්ව කල්පනා කරන්න අවශ්‍යයි මේක වෙන්න පුළුවන් වෙනසක් නෙමෙයි කියලා හිතන තාක් දුරට ඒ වෙනස අපිට කරගන්න බෑ ඒක නිසා අපි තනි තනියම හිතන්නට අවශ්‍යයි අපි මේ ඉන්ද්‍ර ඒ මැජික් වලට අපි අහුවෙන්න අවශ්‍ය නැහැ මොකද ජනතාව පෙළගැසෙමින් ඉන්නවා ඒක පේන්නේ අර ප්‍රධාන පක්ෂවලගේ මතු පිටින් පේන දෙයක් නෙමෙයි ඒක භූමියේ යටින් සිද්ධ වෙන දෙයක් ඒ දේ අද මේ රටේ සිද්ධ වෙමින් පවතිනවා සමහර අය රටේ ආරක්ෂාව පිළිබඳව සමහර අය කියනවා මේ පල්ලවත්ත මහත්මයා හොඳයි ආර්ථිකය හරි ගස්සන නම් කියලා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඔහොම ප්‍රශ්නයක් දැන් මතු කරනවා මට ඒක හින්දා මේ දේ මට කියන්න සිද්ධ වෙනවා මේවා සාමාන්‍යයෙන් ප්‍රසිද්ධිය කියන්නේ නැහැ නමුත් මේ හේතුව හින්දා මට කියන්න සිද්ධ වෙනවා මම පිළිගන්නවා ලංකාවේ තමයි හොඳම ත්‍රිවිධ හමුදාව ආමි නේවි එයාර් ෆෝස් ලෝකෙම තියෙන්නේ හොඳම ත්‍රිවිධ හමුදාව කියලා මං හිතනවා මේ ආයතන තුනටම පහුගිය අවුරුදු 10ක කාලයක් තිස්සේ මම ඔවුන්ට උපදේශක මට්ටමින් කටයුතු කරනවා ඒ ආයතන තුනෙන්ම මට සිවිල් පුරවැසියෙකුට ලැබෙන්න පුළුවන් ඉහළම සම්මාන ලැබිලා තියෙනවා එතකොට ලංකාවේ පත්වෙන ජනාධිපතිවරයා කැමැති වුණත් අකමැති වුණත් සේනාධිනායකයා ඔහුට ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රමාණාත්මක දැනුමක් තිබිය යුතුයි. ඒ අර්ථයෙන් ගත් කල මම ආඩම්බරයෙන් සහ නිහතමානීව කියනවා මේ වෙනකම් පත් වුණ හැම ජනාධිපතිවරයෙකුට වැඩියෙන් ජාතික ආරක්ෂාව පිළිබඳව දැක්මක් සහ දැනුමක් මාට තියෙන බව. ඒක නිසා ඔබ නොවැම්බර් මාස 16 වෙනිදා චන්දපොලට ගිහිල්ලා තමන්ගේ පැන්සල අතට අරගෙන ලොකු දේවල් අවශ්‍ය නැහැ මේ රට වෙනස් කරන්න. ඒ පොඩි පැන්සලට පුළුවන්. හැබැයි ඒක හුදකලාව කරන්න බෑ. ප්‍රඥාව පාවිච්චි කරලා තමන් තෝරන්න මේ රටේ නායකත්වය දිය යුතු පුද්ගලයා නිවැරදි පුද්ගලයා මම හිතනවා අංක 14 රොහාන් පල්ලවත්ත ඉදිරියේ ඔබගේ කතරේ ගහලා මේ රටේ දිශානතිය ඔබ වෙනස් කරයි කියලා. රොහාන් පල්ලවත්ත කියන්නේ මේ මගේ පාසලේ මගේ සහෘදෙක්.
අපි එකට පාසල් ගියේ. ඉතින් අවුරුදු 32කට පස්සේ අපි අද මෙතනදී හම්බ වුණා. සතුටුයි ඔබ දැකිනත් ලැබුණා. ගොඩක් සතුටුයි මට. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කුඩි මැතිතුමා. පහෝගිය රාජ්‍ය කාලේ මේ රට ත්‍රස්තවාදයෙන් මිදුණා. හැම අතින්ම සංවර්ධනය වුණා. ආර්ථික වර්ධන වේගය වැඩි වුණා. යටිතල පාසිකම් ඉදි වුණා. ජනතාව හිතුව ඊට වඩා හොඳ යුගයක් උදා වේවි කියලා 2015 වෙනසක් කරා. ඒ වෙනස කරපු දවසේ ඉඳලා ආර්ථිකය වැටුණා. රට පාවා දෙන ගිවිසුම් වලට එළබෙන්න කටයුතු කරා. මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි මට්ටමකට දිනෙන් දින මේ රට පත් වෙන්න ගත්තා. අද කතා කරන්න පටන් අරන් තියෙන සුදුවෑන්. සුදුවෑන් එකක් කොහේ හරි දැකලා තිනවා නම් දැකපු කෙනෙක් පෙන්වන්න කියන එක තමයි මට කියන්න තියෙන. හැබැයි අපි පාසල් යන කාලේ ඇත්තටම සුදුවෑන් වල අරන් ගිහලා 65,000ක් මැරුවා. එදා ගෝණි බිල්ලෝ හිටියා. රාසංවිධානය හිටියා. අපි ජීවත් වුණේ බයෙන්. අපේ ගම්වල අපි දැකලා නැහැ. මං හිතන්නේ දැකපු කෙනෙක් හොයාගන්නත් නැහැ මේ සුදුවෑන්. ඒ හින්දා බොරු බයක් බවන්න එපා. මේ බය ඇති කරලා තින්නේ කවුද කියන එක ජනතාව මතක් කරගත යුතුයි කියන එක ඉතාම ඕන කමෙන් කියනවා. ඒ අතරේ රටට නායකත්වයක් අවශ්‍ය වුණා. මේ රටට ගැළපෙන නායකත්වයක්. දැක්මක් තියෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරපු රටේ දැනෙන වෙනසක් කරන්න හයිය තියෙන තීන්දුව ගන්න පුළුවන් නායකයෙක් ජනතාව හෙව්වා. දේශපාලනඥයන් අතරින් පාර්ලිමේන්තුවෙන් එහෙම කෙනෙක් නොදකින්නකොට ඒ මතුවෙච්ච නායකත්වයේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තෝරගත්තේ එතුමා කාගේවත් කවුරුවත් හින්දා නෙමෙයි, එතුමාගේ වැඩපිළිවෙල, එතුමාගේ දක්ෂතාවය අපි දැකපු නිසා. ඒ ජනාධිපතිවරයෙක් විතරක් පත් වෙලා මේ රට ගෙනියන්න බෑ. මෙතුමා කතා කරනවා එක එක නම් කියලා. එක්සත් ජාතික පක්ෂයේ බලයට ඇවිල්ලා 2015 මාස කීපයක් යන කලින් බැඳුම් කර වංචාව සිද්ධ කරා. අද වෙනකන් මේ රටේ අපි සියලු දෙනා දුක් විඳින්නේ ආර්ථිකය කඩා වැටෙන්න මූලික හේතුවක් වුණේ ඒක. ඊට පස්සේ අස් කරපු රවි කරුණානායක මහත්තයා කරුණාකරලා බාධා කරන්න එපා. බාධා කරන්න එපා. ඒකට හේතු වෙච්ච රවි කරුණානායක මහත්තයා හැමතිකමෙන් අස් කළා නැවත අරන් එනවා. ඒකට දායක වෙච්ච පළවෙනි චූදිතයා අර්ජුන් මහේන්ද්‍රන් අද වෙනකන් ලංකාවට ගෙන්න ගන්න බැරි වෙලා තිනවා. රටේ විනයක් නැහැ. රටේ ආණ්ඩුවට දැක්මක් නැහැ, වැඩපිළිවෙලක් නැහැ. දැන් මේ ප්‍රතිපනායන ගැන කතා කරා ගම්මිරිස්. අපි කැබිනට් මණ්ඩලයේ ලිඛිතව විරුද්ධ වුණා. දිගින් දිගටම මේ ගැන කතා කරා ඒ දවස්වල. නමුත් තුට්ටු දෙයකට අහන්න නැතුව කරපු දේවල් තමයි මේවා. මේ වගේ වැඩපිළිවෙලක් නැති ආණ්ඩුව එළවලා දැක්මක් එක්ක අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන්නේ එතුමා තනියෙන් හිතලා මම මෙන්න මේක දෙන්නම් අරක කරන්නම් කියන මිනිහෙක් නෙමෙයි. කණ්ඩායමක යෝජනා අදහස් අරගෙන ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න රටේ ජනතාව විශ්වාසය තියෙන වැඩක් කරලා තියෙන. ජනතාව ආදරය කරන නායකයෙක් අගමැතිවරයා හැටියට පත් කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති ධූරයට පත් කරන්න තීන්දුව කළා තියෙනවා. සෙසු උදවිය පිළිබඳව ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා නම් මාස 6කින් ඡන්දයක් තියෙනවා. මාස 4කින්. එතකොට නිවැරදි කණ්ඩායමක් පත් කර ගැනීමේ අයිතිය ජනතාවට තියෙනවා. හැබැයි මේ දෙන්න අගමැති ජනාධිපති කියන යුගල අවසන් ගැලපෙන්නේ නැත්තම් මේ රටේ කිසිම විදියක ඉදිරියක් කෙන හිතන්න බෑ. එක්සත් ජාතික පක්ෂේ මේක ගැලපෙන්නේ නැහැ. දැන් මෙතුමාම කියනවා අගමැති කවුද කියලා කියන්න බෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රතිපත්ති සහ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රතිපත්ති ගැළපෙන්නේ නැහැ. අද එතුමා කියන්නේ මොකද්ද? දෙන්නම්. නමුත් දැක්මක් වැඩපිළිවෙලක් කියන්න බෑ. මොකද එතුමාට වැඩපිළිවෙලක් තිබුණත් ක්‍රියාත්මක කරන්න බෑ රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක. ඒ නිසා ජනතාවෙන් අපි ඉතාම ඕන කමෙන් ඉල්ලන්නේ මේ රටට අවශ්‍ය දරුවන් වෙනුවෙන් අනාගතය. ඒ සඳහා පක්ෂපාත ભેද අමතක කළා රට ඉදිරියට ගෙනියන්න නම් අපි ඡන්දපොලට ගිහිලා 16 වෙනිදාට පොහොට්ටුව ලකුණ ඉස්සරහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පොහොට්ටුව ලකුණ ඉස්සරහා කතිර ගහන්න 17 වෙනිදාට අපි මේ රටට වැඩ කරන රජය බිහි කරනවායි කියන එක ඉතාම පැහැදිලිව කියන්න ඕන. බොහොම සුති
ඔබතුමාලා සියලු දෙනාටම බොහොම සුදී මේ සංවාදයට සහභාගී වුණාට. ප්‍රේක්ෂකතුතුනි, අපි ලබන අඟහරුවාදා රාත්‍රියේම ගැසෙයි. සුබ රාත්‍රියක්.